අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා වෙලාව හවස 5යි ඔන්න ඉතින් වෙනද වගේම මම අදත් ආවා යූත් ආඩ්බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉතින් ඕගලන්ට හිතන හරි මොකද මම අද කවදාවත් නැතුව හරි කලබලෙන් කතා කරන්න ගිහල මොකද මේ අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා ටිකක් කලබලෙන් කතා කරන කෙනෙක් ඉතින් ඒකෙනත් එක කතා කරන්න තමයි අද අපේ වැඩසටහන වෙන්නේ ඉතින් එයාව අඳුන්නලා දෙන්න කලින් මම කැමති අඳුන්නලා දෙන්න මගේ ආදරණීය මිතුරිය ඇන්ජි අයිබෝන් මොකද ඉතින් යෝ යෝ අයිබෝන් මේ වෙන්නේ අද අද මේම ඔව් අය හොඳ නැද්ද ඒක හොඳයි හොඳයි නේද මම ඔව් right if you're a person who got inherent marvelous my students talents skills and abilities or if you want to be a great remarkable star in social media capacity or Sri Lanka you have to connect with us you have to accompany with us to accomplish your targets because this is the best place and blessed place so you know we are accumulate those people and you know currently a country needs some new zest for rise up right yeah. so we have that inspiration without a we can do that that's why we are providing it so you can join with us via Facebook fan page and our YouTube channel today who is with us there are two Ravis besides of me and there will be a battle of singing and rapping yeah me මම අර කලින් වැඩසටහන ආරම්භයේදී කිව්වා ටිකක් කලබලෙන් කතා කරන්න කෙනෙක් තමයි අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මම අර වෙනදට නම කියනවනේ. නම කියලානේ අඳුනලා දෙන්නේ. මම අද ලිව්වා පොඩි පොඩි වෙන විදිහයකක්. මට මේ දැන් හිතුණ දෙයක් ලිව්වා. දැන් මෙයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ මෙන්න මෙහෙමයි අද මේ වැඩසටහනට. මෙයා ඇවිල්ලා ඇන්ජි ජොබෙන් අයින් වෙලා ගලන ගඟ දිගේ ගිහිල්ලා සක්දෙවියෝ හම්බෙලා හරිද? ඊට පස්සේ එතනින් යනවා මෙයා රහත් හිමිවරුන්ව බෑ දකින්න. ඒ එන ගමන් ජෑස් ලඳත් එක්ක ඔක්කොම තිබ්බ හීන ටික මකාගෙන හා ජයවර්ධන පරපුරෙන් ඇවිල්ලා ඉන්නවා රවිජේ අද ස්ටුඩියෝ එකට. අයියෝ. අයියෝ. හොඳයි ඉතින් අපිට ගන්න. එලගිරි එලගිරි. මරදක් නැහැනේ අපිට ඉඳලා හිටලා මොන හරි ෂේප් එකේ මරු. කොහොමද? ඔය ඉන්නවා ඔය යනවා. මට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් අහන්න වැඩසටහන ආරම්භයේදීම මේ අපි දන්නවා අනිවාර්යෙන්ම රැප් කියන්නේ කලාවක්. එතකොට අපේ ලොකු අදහසක් නැහැ ලංකාවේ ඉන්න රැපර්ස්ලට කවුද මේ රැපර් කෙනෙක් කියන්නේ කියන එක. ජේට මොකද හිතෙන්නේ කවුද මේ රැපර් කියන්නේ? රැපර් කෙනෙක් කියලා කියන්නේත් ඉතින් සංගීතය කරන කෙනෙක්. මේ ඒක ලොකු හන්දරයක් නෙමෙයි. මන්දන මිනිස්ස රැපර් ගුවර පස්සේ ඇයි එක එක කෝණ වලින් බලන්නේ කියලා. නමුත් රැපර් කෙනෙක් කියලා කියන්නේ කෙනෙක් මම දකින්නේ ඇවිල්ලා එක්ස්ප්ලেইন කරන්න බැරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විස්තර විචාරයක් ගොඩක් දේවල් එක්ස්ප්ලেইন කරලා කරන ප්‍රකාශනයක් කරන කෙනෙක් තමයි. මම කියන්නේ ස්ටේජ් එකක් උඩ කතා පවත්වන කෙනෙක් හා සමානයි. ඉතින් ඒ හින්දා ඒ සින්දුවක් ඇතුළ අන්තර්ගතයක් වැඩිපුර විශ්ලේෂණය කරන කෙනෙක් තමයි රැපර් කෙනෙක් කියන්නේ. ඉතින් ඒ හින්දා Tamanට හම්බෙන අවස්ථාවෙන් ඉතාම අඩු කාලකින් බොහොම වචන ප්‍රමාණයක් කියන්නේ ප්‍රයෝජනයක් ගන්න ඕන ඉක්මනට හොඳයි රවි ජේ දැන් අද ටිකක් වැඩ ටිකකුත් තියනවා කරන්න රවිලා දෙන්නෙක් වෙන හින්දා පොඩි වැඩක් ගන්න පහ නේද ඔයාගෙන වැඩ දැකලා මට ඇති වෙලා තියෙන්නේ ඉතින් මෙයාව ගන්නකෝ ඔව් ඒක තමයි අපි එහෙම අලුත් චරිතයක් ඉන්න ගන්න ඒක තමයි අපි පොඩ බලනවා රීප්ලේස් කරන්න පුළුවන්ද කොහොමද කියලා කොහොමද කමක් නැහැ ඉතින් අර අවුලක් නෑ හැමදාම ඉතින් එකම තැන ඉන්න බෑනේ නැද්ද රවි හරි රවි කියන්නකෝ දැන්
රැපර් කෙනෙක් කියන්නේ කොහොමද සහ රැපර් කියන්නේ කවුද කියන එක ගැන ආයිඩියා එකක් දුන්නා. ඔයා කියපු කතාව ඇත්ත මොකද හැමෝගෙම හිතට රැපර් කෙනා කියන ආයිඩියා එක ගිහාම ඒගොල්ලන්ගේ හැදෙන ෆෝමැට් එක වෙනස්, බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙනවා. හැබැයි ඔයා හිතන්නේ ඒක සමහර වෙලාවට ඒක හොඳ විදිහට ගන්න පුළුවන් අය ඉන්නවා, නරක විදිහට ගන්න පුළුවන් අය ඉන්නවා. ඒක කොයි විදිහටද ඔයා දකින්නේ? අන්තර්ගතයක් ලියලා තියෙන දෙයක් මොනවහරි දෙයක් කරකමක් නෑ. මිනිස්සු අහන්නේ වචන නා, ඒ වචන වල අර්ථය නම් අහන්නේ තේරුම්, ඒ කියන්නේ තේරුම් ගන්නා නම් රැප් කියන එක ඇවිල්ලා එක්තරා, කියන්නේ මම අර ඉස්සලා කිව්වේ කාල සීමාවක් ඇතුළත, අර බොහොම අඩු කාලයක් ඇතුළත මේ කරන ප්‍රකාශන තමයි රැප් කියලා කියන්නේ. නමුත් ඕක ඇතුළේ අපිට රැප් කියන එක මෙලඩික් විදිහට කියන්නත් පුළුවන්, පිච් අවුට් කියන්නත් පුළුවන්, පිච් ඉන් කියන්නත් පුළුවන්. ඉතින් ඒක රසවින්දිනේ කරන එක්කෙනා කොහොමත් රසවිඳිනවා. ඒ කියන්නේ අර මේක ඇත්තට මේක අර බලෙන් අහන්න ඕනේ එහෙම එකක් නෑ. අහනවා නම් අහන්න. මේ ඒක ඒ අර කියන්නේ ගොඩක් ලං කියන්නේ ජෝනස් ගොඩක් තියෙනවා, රොක් රොක් රෙගි ඊට පස්සේ R&B හිප් හොප් අරමේ. ඉතින් රැප් කියන කලාවෙන්න ඇවිල්ලා හිප් හොප් කියන කැටගරියත් එක්ක ඉතින් ලංකාවට ආවේණික එකක් නෙමෙයි රැප් කියන්නේ. මොකද රැප් කියන්නේ රිද්මික් ඇමරිකන් පොයට්‍රි වගේ කතාවක් එන්නේ. ඉතින් ඒ හින්දා රිද්මික් ශ්‍රී ලංකන් පොයිට්‍රියක් ඉදිරිය කරනවා නම් අපිට සිංහල රැප් කියන එක කරන්න වෙනවා. එතකොට අපි කතා අපේ ප්‍රකාශනය අපි හැමෙරෙම ඉදිරිපත් කරන්නේ සිංහලෙන්. එතකොට අපේ භාෂා ව්‍යවහාරයට අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්න ඕනේ ඇවිල්ලා මිනිස්සුන්ට ගැළපෙන රිලේට් වෙන වචන. ඉතින් අපි ඒකතුලදී කල්පනා කරන්න ඕනේ ඇවිල්ලා කොච්චරක් දුරට අපි ගීතයකින් මිනිස් මිනිස්සෙක්ට අපි ලං වෙනවා වගේම රැප් එකකින් කොච්චරක් දුරට මිනිස්සෙක්ගේට ලං වෙනවද කියන එක අපි කොහොමත් අපි මේක ඇවිල්ලා තරඟයක් නෙමෙයි, මේක ඇවිල්ලා හදවතට දෙන පණිවිඩයක්. ඉතින් ඒක අපි හරි විදිහට කරන එක්කනට දැනේ. හරි විදිහට කරන්නේ නැත්තම් රැප් කියන කලාව දිවි විදිහට ඔයාගේ විතර බලයි. හරි හරි හොඳ උත්තර. මේ ඇයි දැක්මින් ජේ කියන්නේ ජේ? මං කලින් අර මගේ නිසඳසේ මං කිව්වා ජයවර්ධන පරපුරෙන් කියලා. එහෙනම් අර අයිතිකාරයෙන්ම දැනගන්න එක හොඳයිනේ. ඇයි මේ ජේ කියන්නේ? නම ජේ.ආර්. රවි ජයවර්ධන. මොනහරි නම් දිනවා මට නමක් නෑ. මොකක්ද මගේ නම? එකක් කල්පනා කරලා බල්ල බල දාලා යංග් බ්ලඩ් කියලා. පොඩ්ඩක් නමක් බැලුව බැලුව ඔන්න යංග් බ්ලඩ් කියලා දාගත්ත. ඕවගේ නම් ගොඩාක් දාගෙන දාන යද්දි ඉතින් මේ දවසක් මගේ යාළුවෙක් කොහම හරි අන්තිමට ජේ රවි කියන තැනට ආවා. ඊට පස්සේ මගේ යාළුවෙක් කියන සමිත් ගොමස් කියලා තව අපේ මේ ඩ්‍රිල් ටීම් මගේ මේ ගෲප් එකේ තව සමාජිකේ. ඉතින් එයා දවසක් මොනවාරි ඔය රැප් එකක් යා කියන අවස්ථාවක ඉන්ට්‍රඩියුස් කරන තැනේදී මේ යාට පැටලලා රවිජේ කියලා කියවුණා. මම ඉතින් රවිජේ කියලා දිගටම දාගත්තා. ඉතින් ඇහිලා මොකද මේ යාට කියන්නේ ලේසි කන. ඉතින් ඒක තමයි ලේසි එක. ඉතින් ඊළඟ එන ට්‍රැක් වලදී දිගටම මේ රවිජේ කියන එක ඉතින් දිගටම එහෙම පාවිච්චි වුණා. ආරවට මේවට ඔක්කොටම පාවිච්චි නැහැ රවිජේ වුණා කොහොමද? කොහොමද ඒක? කොහොමද ඒක? මට හිතුණා රවිජේගෙන් මේ මාන්න දැන් අපි සාමාන්‍යයෙන් අපි වැඩසටහනේ තියන අර ප්‍රශ්න කිහිපයක්. පවුල විස්තරලින් පටන් ගමු. පවුල විස්තර මම හිතනවා කියනවාද කොහෙද වැඩසටහනක? මේ ඇසීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මේ පවුල විස්තර ගමු. මම අපේ අම්ම ගැන කියන්න හරිම කැමති. අම්ම හින්දා තමයි අද මෙතෙන්ට දවසම කියන්නේ මිනිස්සෙක් මාව දැනගන්න තත්ත්වයට ආවේ. දැනගන්නවා නම් අම්ම හින්දා තමයි උනේ. ඉතින් මාව දැනගන්නේ රැප කෙනෙක් ඉදිරියට නෙමෙයි මුලින්. මම හිතන්නේ ලෝගෝ ඩිසයිනර් කෙනෙක් ඉදිරියට සමාජයම දැනගන්නේ. ඉතින් අර ඒ කාලේ ගොඩක් ඇල්බම් අටනම් මනම් කරා. ඉතින් ඒවා කරන්න කලින් ඩිසයිනර් කෙනෙක් විදියට මම ගෙදර මේ පිරිස අතර මම ස්ථීර වෙන්න ඕනේ. ඉතින් අපේ අම්මට විශ්වාසයක් තිබුණා මම අර ඉස්කෝලේ චිත්‍ර කරපු හින්දා මේ මූට මොකක් හරි අනාගතයක් තියෙනවා කියලා කම්පියුටර් කරන් දෙන්න. දීව කම්පියුටර් කරන් දෙනකොට අම්ම පොඩක් රොඩි ලෝන් එකක් එහෙම දාලා ඉතින් ඒ කාලේ කම්පියුටර් කරනවා කියලා ටිකක් ලොකු දෙයක්නේ. අවුරුදු 15කට දාලා විතර කලින්. ඉතින් ඒ හින්දා මේ අම්මා අරන් දුන්න කම්පියුටරේ හින්දා තමයි අද්දා ඇත්තරම මෙතන ඉන්නේ. මොකද මේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත එකෙන්. ඉතින් මේ ඒ ආපු ගමන සහ අම්මට හොඳට මියුසික් පුළුවන්. අම්ම මියුසික් කියන්නේ මියුසික් කියන මට කියන්න බෑ. අම්මට මියුසික් පුළුවන්. මේ ඉතින් ඒ හින්දා මේ අම්මගේ පරම් කියන්නේ අම්මගේ මේ පවුලේ සීලම ඥාතීන්ට මේ
සංගීතය හොඳටම තියෙනවා ලොකු අම්මා මං හිතන්නේ මේ ගොඩක් පරණ ගිටපු ආදිසලත් එක්ක මේ ගොඩක් ඒ දවස්වල මේ ප්‍රසංග වේදිකාවලයි හිටපෙක් කෙනෙක් ඉතින් ඒ හින්දා මේ යදන්නේ ඉතින් මේ එහෙමත් ඇවිල්ලා ඉතින් නංගි මල්ලි ඉන්නවා තාත කොහොමත් ඉන්නවනේ මේ නංගි මල්ලි ඉන්නා ඉතින් මේ නංගි මල්ලිට සින්දු කියන්න බෑ මේ ඉතින් ඒ හින්දා මේ පවුලක් ගිනියට කාලේ හිමීට ගත කරනවා පාසල මං ඇවිල්ලා මුලින්ම මතක් කරන්න ඕනේ මම මුලින්ම ඉස්කෝලේ ගියේ ආනන්ද සමරකෝන් විද්‍යාලයට මේ ලියන්වල ඉස්කෝලේ කියලා කියන්නේ මම ඇත්තටම පරිසරේ කියන්නේ ඉස්කෝලේ එක විතර වටපිටාවේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කියන්නේ අර මේ ගමක තියෙන මේ අසිරිය විඳිනවා නම් ලියන්වල ඉස්කෝලේ ඉඳලා පටන් ගත්තා ඉතින් ඊට පස්සේ දෙවෙනියට පාදුක්ක සිරිවීරතන අනේ දෙවෙනියට ගියේ ගොඩගම සුභාරති විද්‍යාලයට ඊට පස්සේ ඔලවල වලට පාදුක්ක සිරිවීරතන මධ්‍යම විද්‍යාලයට ගියා ඉල්ල කරෙත් ඒකේ ඒ විදිහට තමයි වාගේ පුංචි කාල් පොඩ්ඩක් එහෙම තමයි පොඩ්ඩක් එහෙම තමයි පොඩි 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 එකක් මේ මට හිතුවා දැන් මේ දැන් අපි දන්නවා ලංකාවේ දක්ෂතම ලෝගෝ නිර්මාණ ශිල්පී. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. මොකද ලොකු කතාබහක් තියෙන එකනේ යන්න. ඇයි මේ රැප් කියන්න හිතුනේ ඇයි? සින්දු කියන්න බෑනේ. නෑ ඒක මෙහෙමයි. සින්දු කියනවනම් හරියට කියන්න ඕන. මට හරියට කියන්න බෑ. එතකොට රැප්? නෑ ඒක නෙමෙයි. මම බරුවක් කිව්වේ. නෑ මෙහෙමයි. චූටි කාලේ ගොඩක් මම සින්දුවා නම් ඒවා කියන අම්මත් එක්ක අම්ම ට්‍රයි කරා එහෙම නොකර හිටියේ නෑ ඉතින් කියන්නේ පොඩි පිච්චකට පොඩ්ඩක් ගියා ගන්න බලා මට්ටමක් හදලා දුන්නා අම්මා ඉතින් මේ එක ලොකු නම් මම තමයි නැති කරගත්තේ නමුත් මේ මට මම අපි මුලින්ම පරිසරයට හරි අපේ සමාජයට බහිනකොට මුලින්ම යාළුවෝ අතරට හරි කාටද යනකොට අර සින් කියන එක පාට එමිනම්ගේ ඇල්බම් එක එමිනම්ගේ ඇල්බම් එක ඇවිල්ලා මම ලූස් යෝ සෙල්ෆ් ගීතය ඇහුවා ඒ දවසට මං හිතන්නේ මම 10 වසරේ වගේ මං හිතන්නේ 10 හරි 11 හරි මං හිතන්නේ ඒ වගේ ඉතින් ඔය වගේ අහනකොට ඇවිල්ලා මේ මට හිතුණා ඒ රැප් වල තියෙන ලිරික්ස් වල මාර කන්ෆිඩන්ස් එකක් තියෙන රැපර් කෙනෙක් ගැන ඉතින් එයා කියලා දෙන්නේ ඇවිල්ලා ජීවිතේ අත්හරින්න එපා ඒ වගේ ටොපික් එකක් ගැන තියෙන ඉතින් ඩෙස් එකට ගහ ඩිස්ක්‍රිඩින්ග් එක ගහ ඉඳලා සින්දු කියපු පිරිසක් පහෝදවෝදේ රැප්පාන ටැටූස් ගහන වෙල ඉන්නවා මිනම් මනම්මන ඔය වගේ හතන්දර ගොඩක් ඉතින් ඒකත් එක්ක මම අපි රැප් කියන කලාවට ඉබේම හුරු වුණා අහන්න පුරු වුණා හොව රීචාර්ජ් කරා ඉතින් එහෙම කරලා මට හිතුණා එයි මට බැරි මේ වගේ දෙයක් කරන්න කියලා ඉතින් මුලින්ම ට්‍රයි කරේ ඉංග්‍රීසි වලින් ඊට පස්සේ මුලින් පළවෙනි රැප් එක ලිව්වේ සමිත් ගෝමස් කේපෝන් මිලාන ස්ටුඩියෝ එකේදී ඉතින් මේ එහෙම කියාගෙන ඇවිල්ලා ඒ මං හිතන්නේ ඒ කාලේ අපිට එහෙම අවබෝධයක් නැහැ ප්‍රසිද්ධ වෙන්නයි නිකන් අර මොනවද වෙන්න තමයි ඌමනාවක් තිබුණේ මොකක්ද ඇඳුමක් ඇඳගත්තා නිකන් අර එහෙම එකක් තමයි ඒ දවස්වල තිබුණේ පස්සේ අවුරුදු 20 කර මෙහෙම කැරක්ටර් එකක් ඉන්නවා කියලා පෙන්වන්න ඕන ඕනේ මේ කියන්නේ අර ලොකු මං හිතන්නේ මම එකසරයක් දිග පොඩක් අර බැගී වගේ කලිසමක් ඇඳලා ටිකක් ලොකු ටී-ෂර්ට් එකක් ඇඳලා සුදු ඩෙක් ෂූස් දෙයක් දාලා අපේ අම්මා ඉස්සරහට ගියාම අපේ අම්මා සතුටුයි හරිම සතුටුයි කියන්නේ මේ මං කියන්නේ අර ඒකයි ඇවිල්ලා අර මේ කර තමන් තෝරගන්න යෝනේ කනෝ නෙමේ නමුත් අම්මා දන්නා මම මොකක් හරි කරන්න යන්නේ කියන්නේ ඒක දන්නවා නමුත් මොකද්ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ ඉතින් නමුත් මේ ඔහොම දිගටම ඇවිල්ලා මේ මම ගොඩක් මේ ලංකාවේ මේ නිසදස් ලංකා නිදස නිසදස් නෙමෙයි සාමාන්‍යයෙන් ඔය තියනවා මේ අපිට එළවලට එනවා මේ සිංහල කතා පොත මේ කියන්නේ සිංහල භාෂා පොත ඔය සිංහල භාෂා පොතේ එච්.එම්. කුඩුගල මහත්තයා ඉන්නා මහගම සේකර මහත්මයා ඉන්නා ඉතින් ඊට පස්සේ මට නම් නොකියවන සමාන ගොඩක් තව ප්‍රවීණ ඉන්නා ඉතින් ඒ වගේ බලනකොට එකසරයක් මම හරිමාසයි මේ තිබුණා මේ එක කවියෙක්ගේ මේ නිශ්ශබ්දතාවය කියලා නිසදසක් ඒ නිශ්ශබ්දතාවය කියන නිසදසේ පදපේලි පහයි තියෙන්නේ ඒ පහට නිශ්ශබ්දතාවයේ ඒ පදපේලි පහේ හොඳටම තිබුණා ඉතින් මම ට්‍රයි කරා ඒ ලිරික්ස් වලට ඕක අපිට ප්‍රකාශනීය දේවල් ගන්න බැරි කියලා ඉතින් මම එහෙම පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරලා ඒක මට මං හිතන අවුරුදු 24 25 වෙනකොටත් ඕක ඔළුවේ තිබුණා ඉතින් ඒ වෙනකොට මට ඩිල්ඩීම් මගේ සහෝදරයෝ ඒ වගේ මේ රැප් කියන ජෝන් එක පටන් අරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුණේ ඉතින් මේ ඔකත් එක්ක ආභාෂයට ඇවිල්ලා මං හිතුවා ඉතින්
මම සිංහල විදියටම එනවා. ඒ ඉතින් සිංහල රැප් එක සිංහලෙන්ම කියලා ග්‍රැමි අවඩ් එකක් ගන්න රොයිස්ට. රයිට්. මේ මෙයා මේ ඇන්ජි ජොබෙන් ගියා. හරිද? මම හිතන්නේ මේ අපි මේ කතාවත් පොඩ්ඩක් අහන ගමන් ජොබෙන් ගිහපු කතාව අහන ගමන් පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලමු. ඇවිල්ලා ඒකේ සවිස්තරාත්මක විස්තරය. සවිස්තරාත්මක විස්තරය තව ගොඩක් තියෙනවනේ අපිට නේද කතා කරන්න අහන්න. නේද? අනිවාර්යයෙන්. අපි අහන්න යන්න හදන්නේ මං ගියා ජොබෙන් අහන ගමන් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ යූත් ආඩ්මිට් කිව්. ස්ථිරයි ජොබ අස්ථිරයි නිර්වාණය අවබෝධෙ උන්නේ එනිසයි ලොක්කට දෙන උන්ට අත යටින් හම්බේ බෝනස් මගේ ක්‍රියේටූ වෙන වෙලා කිව්වා උඹ කාපන් දැන් පස් රෑ පනදාගෙන වැඩබන් අපිට කොයිද ඕටි යන ලොක්කාගේ කාමර වෙලා කෝඩිනේට නෝටි කෙරුවා නම් තමන්ගේ වැඩ හෙව්වා නම් තමන්ගේ අද වටකොට වන යාළුව අපි එක මේසේ කන්නේ බඩු මිල වැඩි වේ පඩිදාම අඩු නේ කුසියේ දුක මැද්ද අම්මාගේ හින්නව වේලිච්ච වලන් අසින් හිට නැති වේවි ලත වේවි කෙල්ල දමයි යාවි හින නොපෙනෙවි යාළුවෝ සෙට් වේවි මම නැති වේවි හින හේවි ගැට මගේ තැන ගන්න පොර කවි යමි මම මේ ජොබෙන් බෑ අවංක වෙලා හේ ජොබෙන් ඇරදමා හේ ඒ ඒ ආ දෙංගානට පුංචි විරාමයක් අපි ලබාගත නැවතත් එකතු වෙන්නේ යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ හැමදාම දන්න අපි අලුත් කැරක්ටර්ස් ඒ වගේම තමයි දක්ෂතා තියෙන වැඩකාරයෝ අපි අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් අදත් ඉන්නේ හොඳ වැඩකාරෙක් තමයි. කතා බහ කරමින් හිටියේ ගොඩක් දේවල්. තව තියෙන අපූර්ව දේවල් අපිට රස විඳින්න තියෙනවා, අහන්න තියෙනවා, බලන්න තියෙනවා නේද රවි? අනිවාර්යයෙන්ම බ්‍රේක් එකට යන්න කලින් අපි කතා කර ඉඩියස අපි ඇහුවේ ලස්සන රැප් එකක් නේද? ඔව්. ඇයි ජොබ් එකෙන් ගියේ? ඔව් රවි ජේ. ඇයි ජොබ් එකෙන් ගියේ? අපි ඕනම තැනක වැඩ කරනකොට කොහෙන් හරි කුණ්ඩාලයක් පාත් වෙනවා මේ වැඩේ කඩකප්පල්කාරී කරන්න. ඉතින් ඒ වගේ කඩකප්පල්කාරී පිරිසක් මිනිස්සු අවුරුදු 11 දිසම දැක්කා අත්ින්දා. මම ඒ තරම අනිවාර්යෙන්ම උගුරන සින්දුව දවසක් කරනවා කියලා කරපු සින්දුව තමයි මං ගියා ජොබෙන්. හැබැයි සින්දුවේ අවසානයේ දකින්න බිල් එහෙම ගෙවන්න තියෙනවා. මට ඒ වගේ අවස්ථාවන් හිතුණා මාර අනන්තයි. මට වගේම මම හිතන්නේ මේ ජොබ් කියන ෆීල්ඩ් එකේදී අවංගත්වයෙන් ජොබ් එකට මාරම භක්තියෙන් සේවයක් කරන සේවය කරන එක්කෙනාට ලැබෙන තැන බොහොම අඩුයි. මම ඒක දැකලා තියෙනවා. මොකද මේ අපි ඉතින් කොච්චර සේව කරත් කොහොම වුණත් ජොබ් එක ගැන හරියට රිසර්ච් කරලා බොස් කෙනෙක් හොයන්නේ නැත්තම් මම ඇත්ත කියන්නේ බොස් කෙනෙක් හොයන්නේ නැත්තම් අර වැඩ කරන කට්ටියට කරන ලොකු පාඩුවක් ඒක. ඉතින් එහෙම බොස්ට ගිහිලා කියලා මෙහෙම ප්‍රශ්න තියෙනවා බොස් බලන්න කියලා බැලුවේ නැත්තම් ඉතින් වෙන ප්‍රශ්න අපිට වළක්වන්න බෑ. මම ජොබ් එකෙන් ආවා. ජොබෙන් ගියා. රයිට් අන්නේ නෑ. මොනනත් ට්‍රැප් එක නම් අපි හැමෝම වෙනුවෙන් කියලා තියෙනවා. ඔය සාමාන්‍ය දේවල් සාමාන්‍ය ජීවිතේ. රයිට්. ජේ මේ මට කියන්නකෝ දැන් මේ අපි දන්නවා ලංකාවේ දැන් රැපර්ස්ලා ගොඩක් ඉන්නවා. අප්කමින් රැපර්ස්ලා ඉන්නවා. රැප් කියලා මරා ගන්න අය ඉන්නවා. ඊටසේ රැප් කියලා සීන් එක ඉන්න අය ඉන්නවා. ගේම් ඉල්ලන අය ඉන්නවා. ඔයා ලංකාවේ ඉන්න දක්ෂතම රැපර් කෙනෙක් විදියට මට දෙන්න අදහසක් මම බලන් ඉන්න අයටත් කියන්න. මේ ඇත්තටම ලංකාවේ කොයි වගේ තැනකට රැප් කියන ජෝන එක ප්ලේස් වෙන්නේ ප්‍රශ්නයක් අහන්නට කියන්නේ මම අහන්නේ මේ අපි දන්නවා ලංකාවේ ඉන්න ගොඩක් රැපර්ස්ලා හරි ගොඩක් රැපර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ සීන් එකක් ඉන්න අය ඉන්නවා ගහ මරා ගන්න අය ඉන්නවා කෙලින්ම තග්ස් සීන් එකක් ඉන්න අය ඉන්නවා මම හිතන්නේ මේ රැප් කියන කලාව ලංකාවේ තුල පොඩි ජෑම් එකක් වෙලා කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. මික්ස් එකක් වෙලා. ඔව් මික්ස් එකක්. මම ඔයගෙන් අහන්නේ රැප් කියන කලාව කොයි වගේ තැනකද ලංකාවේ ප්ලේස් වෙන්නේ කියලා. මේ ප්‍රශ්න ප්ලේස් වෙන්නේ.
මිනිස්සුන්ට ඒක ඩෙන්ටිෆයි වෙන්නේ ඩෙන්ටිෆයි කරගන්න හොඳ නරක මොකද දැන් අර මම කලිනුත් ඇහුවේ ඒක හොඳ විදිහට වෙන්න පුළුවන් නරක විදිහට වෙන්න පුළුවන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ දැන් ඔය ඉන්න රැපර්ස් ලාගේ ඒ කැටගරි එක අනුවනේ ඔව් මෙහෙම රැපර්ස් ලා කියලා කියන්නේ මේ ගෝත්‍රිකවත් මේ මේ අලුතින් හොයාගත්ත මනුස්ස කොටසක්වත් ජීවි මේවත් පිටසක් වලින්වත් නොවේ ඔව් මේක වුණේ ඇවිල්ලා අපි උදේ පාන්දර සින්දුවක් හරි මොනවාරි කරන්න පටන් ගත්තට පස්සේ අපි ආදර්ශයට ගන්න දේවල් එක්ක ආපු ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ලෝකේ දකින්න දැකීමේ සහ ලෝකයේ පිළිබඳව වටහා ගැනීමේදී තියෙන අඩුපාඩුවක් සහ ගැටලුවක් තමයි ඔන්න ඕක. ඉතින් ඇවිල්ලා රැප් කියන කලාවෙත් මම මෙහෙම කියන්නම්. එක්තරා ප්‍රසංගයක් තිබුණා මේ මම මේ හිටපු කුවේනි කියලා. ඒකෙදී ඒ ප්‍රසංගයට ආපු පිරිස දැක්කම මට හිතුණා ඒගොල්ලෝගේ ප්‍රතිචාර දැක්කම මට හිතුණා ඇත්තටම ඒගොල්ලෝ රැප් කියන කලාවට රැප් කියන ප්‍රකාශනය බොහොම රසින්දයි කියලා රසින්දිනා කියලා. ඉතින් ඇවිල්ලා කතා බහ කරලා ඒ වෙනුවෙන් මං කියන්නේ වයස් බේදිකින් තොරව අවුරුදු 45 50 60 පැන ඒ බලන්න අපු කට්ටියත් ඇවිල්ලා ස්ටේජ් එක පල්ලෙහා මට දැන් එක සැරයක් කැහෙන ඇවිල්ලා දෙන්නේ කෑ ගහනවා රවි 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 කියලා කෑ ගහනවා මම බැලුවා දැන් මට මට වෙන්න බෑ නේ ඉතර වැඩ දෙන්නේ කියලා මම අතේ මම අතාරින්න ආයෙ අපි මට තමයි කතාවේ ඊට පස්සේ කියලා අතාරා අතාරෙල්ල මේ වෙන 45ක වනා කියලා දෙන්නේ කී දෙන්න US වල ටිකට් දෙයක් අරගෙන කොන්සර්ට් එක බලන්නේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් එහෙම ටච් එක මම ඔයගල මම එකෙන් කියන්න උත්සාහ කරේ ඒතර ඕලනේ තේරුම් ගන්න පුළුවන් නේ කොතනද රැප් කියන එක අද රීප්ලේස් කරලා තියෙන්නේ කියලා මම කියන්නේ මේ කලිනුත් අපේ චින්ති ඊට පස්සේ බාදියලා ඊට පස්සේ ඉරාස්ලා ඔය වගේ ඉසෙන්ට්‍රිගේට්ලා ඊට පස්සේ සික්ස් ලේන්ලා තව රන්දීර්ලා අනිම රන්දීර් ඉතින් ඔය වගේ එකින් එකින් නොකී බොහොමත් පිරිසක් ඔය රැප් කියන කලාව උඩ දාන්න ට්‍රයි කරා මම පුංචි බාධා කිරීමක් කරනවා මොකද මේ මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ඔය සෝෂල් මීඩියා වල සැරිසරන කොට ඔය පොඩි ළමයි මං හිතන්නේ ඇත්තටම කියන්නේ උන්ට හොඳ දක්ෂතාවයක් තියෙනවා අවුල තියෙන්නේ පොඩි වැරදි පාරකට වැටලා තියෙන්නේ පොඩි වැරදි ට්‍රැක් එකකට වැටලා තියෙන්නේ 2000න් පස්සේ ඔය සෙට් එකේ ඔය කේස් එක උනා අන්න ඒක තමයි මං ආන්න හදම ඊළඟ ප්‍රශ්නේ මෙතරයි ඇවිල්ලා පොඩි කෙනෙක් ඉස්සරහට හම්බ වෙනවා නම් 10 වසරක් කෙනෙක් අපි ඉස්සරහම නෝ අයිය ඒක කොහෙද යන්නේ එහෙම නෑ අඩෝ උඹ කොහෙද 2000න් පස්සේ වගේ ඉපදුන කෙනෙක් ඔය වගේ තමයි අපෙන් ගන්නේ ඉතින් මම ට්‍රයි කරනවා එයාට මචං කියන්නද මල්ලි කියන්නද කිය එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම කට්ටියට ආදර්ශයක් ඒගොල්ලෝ රීසර්ච් කරන්න ඇවිල්ලා රැප් ආටිස්ට්ලගේ කැටගරි දිනන ලංකාවේ මම කියන්නේ එක එක ජෝනස් තියෙනවා. කියන්නේ මම්බල් රැප් අය වගේ ආටිස්ට්ලා ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රිල් ටීම් ලා අපේ මේ කට්ටිය වගේ හරි සීරියස් මේ ලිරික්ස් තියෙන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඔය වගේ බෙදෙනවනේ. ඒ බෙදෙන එක්කෙනාට අපිට කියන්න බෑ. ඔයා මේගොල්ලෝ මහන්නේ කියලා අපිට කියන්න බෑ. එයා අහන්නේ එයාගේ වයසට එයාට කැමති දේවල්. ඉතින් එහෙම කට්ටිය ඉන්ස්පයර් වෙලා මුලදී ඉන්නේ අර විදිහට කඩු වලු විනිසි අරගෙන තමයි. නමුත් දවස් අවසානයේ ඒගොල්ලොන්ටම තේරෙනවා වෙලා මේකේ ෆේල් එකක් තියෙනවා. අපි ලිරික් වල ඇත්ත දකින්න ඕනේ කියලා. අනිවාර්යෙන්ම දර්ශනයට එනවා. රැපර්ගේ ඇතුළේ තියෙන ඩිසිප්ලින් එක. අනිවාර්යෙන්ම ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් මෙතන මෙතර කාලයක් මේ ඩිස්පින් එක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැද නෝගලෝ ඔයගේ මගෙන් ප්‍රශ්නයක් අහන්නේ නැත්තම් වෙන ප්‍රශ්නයක් අහන්නේ නැත්නම් දැන් පස්සේ ළමගේ ගෝමත් එක තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා මේක මෙහෙමයි ඕක ඇවිල්ලා ඉස්කෝලේ යන මේ දැන් ගැම්මට සින්දු තියෙන්න එපේ ගැම්මට වෙන සින්දු අහන්න නැහැ නේ කාවඩ සින්දු අහන්න ගැම්මට රැප් එකක් තමයි අහන්න ඉතින් ඔය ඒ වගේ අහනකොට ඉතින් ඔය වගේ ප්‍රශ්න එනවා ගැම්මට මටත් රැප් එකක් කියන්න ඕනේ හැබැයි හින්ට් එකක් ගන්න ගණන් ගන්න බෑ. හරි. කමන්නේ. මම මම ලක් මම කියන දේ කියන්නම් අවුලක් ගන්න බෑ. හරි. කියමුකෝ. අවුලක් ගන්න බෑ. ලස්සන කියන්න බෑ. අවුලක් නොගන්න විදිහට ලස්සන කියන්න. නෑ මේක මේ කලි ලිපිය. හා මේ ඔයාට තමයි හරිය හරියන්නේ ඒක. ඔයාට දැන් රැප් යන්න කියන්නේ මම ඔයාව විදිහට කියන්න. මම බීට් එක ගහනවා නේද? ගා මන් දෙන බීට් එක. ගාමු. Ding 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 NG Megan Jira
kele mata oya kiwe oya single haba hama villema oya ge busy number ma bat kale oya ge bullet honda hati denagena me piti karuwata na ang man inna nodaka wage mata enakan oya ge boru ewa maru agena inna mara elibenna kan vela oya ge atta daru yo eti රැපර් කෙනෙක් වුණාට මෙයාගේ තව තියෙන වෙන කැලලක්. මෙයා ඇවිල්ලා මේ ඇනිමේටර් කෙනෙක් සහ විෂුවලයිසර් කෙනෙක්. මං හරි නේද? ලෝගෝ ඩිසයින් කරනවා, ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. කලින් කිව්වා නේද ලෝගෝ ඩිසයින් පැත්ත ගැන. අපි මං හිතන්නේ රවිජේගේ මේජර් කැලල ඒක. අනිවාර්යයෙන්. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඩිසයින් කලාවට ඉතින් මම හරි මාසයි. මම මේ මං අර කලින් කිව්වා වගේ ඩිසයින් වලට එන්නත් ඇවිල්ලා මේ මේ අපේ අම්මගේ මෙදිහත් වීමෙන් තමයි මේ ඉතින් ඒක හින්දා මේ මුලින්ම ජොබ් එකක් කරන්න කියලා ගියා ග්‍රැෆික් වලට ඉතින් ජොබ් කරා ජොබ් පටන් ගත්තා ජොබෙන් ආයෙත් උනා ඒ අන්තිමටනේ මං කියන්නේ මුලින් ජොබ් එකට ගියා මේ ඉතින් මේ ජොබ් එක යන අතරතුරේදී මේ ඇත්තටම ඒ ජොබ් එකේ හිටපු පළවෙනි ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා 6 දෙනා හින්දාගේ මග පින්වීම ඉතාම අනර්ගයි. මම ඇත්තටම කියන මොකද අද මෙතන ලෝකයක් හදා ගන්න පුළුවන් නම් ඒ 6 දෙනා එකට කියන්න ඕනෙම තමයි. ඉතින් ඒ හින්දා මේ ඒක ඒ සම්බන්ධීමත් එක්ක මේ එහෙම වුණා. ඉතින් මේ මම හරියට ඇල්බම් මාට් කරන්න. ඉතින් ඔය ඇල්බම් මාට් පැත්තට මම ඒ චූටි දැන් ඇතර මට අවුරුදු 20 19ක් විතර ගෙතේ එතකොට. ඉතින් මේ ඒ දවස්වල ඇල්බම් මාට් පොඩ්ඩක් රීචාර්ජ් කරා. ඒ ඉන්නකොට තමයි මේ ෆිල්ඩ් ඉව සෙට්ුනේ මොකද වැලිගඩ කියන ඇල්බම් එකේ ඩිසයින් එක කරගන්න ඕනි කියලා. ඉතින් ඇල්බම් එකේ ඩිසයින් එක කරගන්න ඕනි හින්දා මේ ෆිල්ඩ් එකට වැලිගඩ මොකක්ද වැලිගඩ කියන මේ එයාගේ ඇල්බම් ආට් එක කරලා දුන්නා. කරපු ගමන් රතියකින් ඉදලා ඉරාජ් කතා කරා. උතනද එහෙම තමයි ඉරාජ් හම්බෙන්නේ. එතකොට මල්ලි මට මේමය මේ ඉන්පාස් ඇල්බම් එක කරනවා එක කරලා ඕනි කියලා. ඉතන මිනිහාගේ එක් කරා. ඊටසේතර ස්ලැක තම්බාට හන්දේ කට්ටියගේ ඊට පස්සේ වගේ මර දැන් මරගෙන හරියට මේ වගේ බර සෙට් එකක් කරා කළා. ඔහොම එනකොට ඉස්සරහට මට කෝල් කරනවා ලහිරු පෙරේරා. ඉතින් ඔය ලහිරු පෙරේරා කෝල් කරලා ඉතින් මේ කිව්වා මල්ලි මෙන්න මේ මට ලෝකයක් හදා ගන්න ඕනේ මේ ඒගොල්ලෝ දන්නේ නැහැ මම මියුසික් කරනද නැද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ මම දැනගන්නේ මේ ඩිසයිනර් කෙනෙක් විදියට. ඉතින් මේ ලෝකයක් හදා ගන්න ඕන අර කැමේ ගෑ කියලා. ඉතින් යා මං හිතන්නේ ලහිරු වෙලා අනුරාධපුර පෙරේරා කොහෙද ගිහිල්ලා කැලවක සීටි මේ මොකරේ පොටෝග්‍රාෆ් මූණේ ගෙන මේ ගෙන්නලා එයාගේ මූණ වගේ එකක් ඇඳලා ඉතින් ඒ හදපු ලෝගෙක පොඩ්ඩක් විතර මේ ආටිස්ට්ලා අතරට ගියා. ඉතින් ඒකෙන් ඩැඩි ලෝගෙකයි ඊට අසේ වස්ති ජනප්‍රියයි ග්ලෝරි මොනවද මන්දා මේ මට මතක නෑ මේ ගොඩක් දේවල් ඒ වගේ මම හිතන්නේ මේ ගොඩක් මියුසික් බෑන්ඩ්ස් වල මියුසිෂන් ලගේ මේ ලෝගෝස් ප්‍රොඩක් හැදුවා. ඉතින් මේ අදටත් කරනවා. දැන් කොරන්ටයින් එක හම්බ කරන්නෙත් ඒකෙන් දෙයක බීරින් මේ ඉතින් මේ ඒක තමයි ඩිසයින් තත්ත්වය. සා මේ කියන්නේ මෙහෙමයි වැඩක් මම අනිවා මම ඇනිමේෂන් පැත්ත තනියමම ඉගෙන ගත්තේ. මොකද මේ ඒකට මේ මට ලොකු ආසාවක් තියෙනවා කොහරි ඩිග්‍රියක් ගිහිලා කරලා එන්න. ඉතින් ඒ දවස්වල තාත්තට එහෙම ලොකු වතක් තිබුණේ නැහැ මේ පොඩ්ඩක් ඔය ගිහිල්ලා ඒ රටක් ගිහිල්ගෙන යන තරම්. ඉතින් ඒ හින්දාම ගොඩක් net එකෙන් ටූට් එකම ඩවුන්ලෝඩ් කරලා ඔය අපේ මේ දැන් ඉන්න ඩිසයිනර්ස්ලත් කරන්න තේ ටිකම තමයි. ඉතින් ඒ වගේ කැපීමක් කළා. ඉතින් කොහොම හරි මේ මම මගේ මට සින්දුවක් කරනකොට මට කාටවත් කරදරයක් නොවි වදයක් නොවි මට තනියෙන් කරගන්න පුළුවන් වෙන විදිහ එකක් මම හදාගත්තා. ඉතින් ඒක බලපු කට්ටිය ගොඩක් කට්ටියට සෙට් වුණා. ඉතින් ඒ කැමැත්ත හින්දා ඉතින් ගොඩක් වැඩ මේ ඩිසයින් වල එනවා. ඔක්කොම අම්මගේ අර අරන්දුන කම්පියුටර් එකෙන් සිද්ධ වෙන්න නේද? අම්මා බුදු වෙන්න. අද මේ ඩිසයිනර් කෙනෙක් නේද? රැපර් කෙනෙක්, ඇනිමේටර් කෙනෙක් මේ හැම දෙයක්ම වට කරගෙන ඉන්නවා නේද මේ දක්ෂ නළුවෙක් වෙන්නත් මං හිතන්නේ නෑ. බැරි නෑ. බැරි නෑ. මම අයිඩියා එකක් මුකුත්. රවිජි මට මේම හිතනවා මේ තව ප්‍රශ්නයක් අහන්න වාගින් මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ
තමන්ගේ ලයිෆ් එකේ තියෙන එක එක ගෝල්ස් රයිට් මෙන්න මේ මේ ගෝල් එකට මම යන්න ඕන මේ ගෝල් එක මම achieve කරන්න ඕන පොඩි කාලේ හැම මොන හරි හැම දෙයක් තිබුණාද මෙන්න මේ තැනට යන්න ඕන මේම කෙනෙක් වෙන්න ඕන කියලා හැම එකක් තිබුණාද මම මේම දෙයක් කියන්නම් මන්දරම පොඩි කාලේ ඉඳලම හැදුන පරිසරෙත් එක්ක මම රැප ආරම්භන ඔක්කොම ටික කරනවා තමයි නමුත් මගේ ඔළුවේ මේ මම හිතන්නේ මරණකම් එක දෙයක් දුවයි මට නිදහස කියන එක මාරි ඉදිරිය වැදගත් ඒ කියන්නේ මම ටිකක් ස්වභාව දාමත් එක්ක ඉන්න ඔට උත්සාහ කරනවා ඒක ටිකක් හැම දෙයක්ගෙනම ටිකක් මේ ඩීප් පැත්තට බරයි හිතින් පැටනක ඉතින් මම ආසයි විදිහට හිතන්න කරන්න ඉතින් එහෙම කරන යනකොට මට ડોක්ටර් කෙනෙක් අරම වෙන්න එහෙම ආලෝක ආසක් තිබුණා නමුත් අපි මේ මේ ලෝකේ කර්මෙට ඉපදුනා ඉතින් ඉපදිච්ච කාලෙක අපි දෙමව්පිය විසින් අපි ඉපදෙව්වා ඉතින් ඒගොල්ලන්ට අපි කොහොමද දකින්න ඕනේ කියන එක ගැන ලොකු අවබෝධයක් තිබුණා ඉතින් එයාලා මා දකින්න ඕනේ අම්මලා තාත්තලා දකින්න ඕනේ ගෙයක් හදලා වාහනයක් අරගෙන ළමයි හදාන පවුලක් කරගෙන එහෙම ජීවත් වෙන්න නම් ඒක ඕකේ ඉතින් ඒක තමයි නමුත් මගේ ගෝල් එක වෙන එකක් ඉතින් ඒ හින්දා මේ දවසක අනිවාර්යයෙන්ම අපිට තමන්ගේ මේ ජීවත් වෙන කාලය තුළ මම කියන්නේ ඇත්තක් දැනගෙන මරණ එක හොඳයි මම දන්නේ ඒක කට්ටිය කොහොමද අරගනීද කියලා නමුත් මොන හරි people මොකක් හරි දෙයක් ඇදිනේ මේකේ ඉතින් ඒක දවසක අපිට මම කියන්නේ ඒක මොන විදිහට ඒක විසදේද කියලා නමුත් මේ අවුරුදු 20 වෙන්නට පස්සේ මේ ආවේ වෙන මූඩ් එකක් ඉතින් මේ මම ෆිලොසොෆි ඇත්තට මාර ආසයි දර්ශනේ පැත්තට ඉතින් ඒකත් එක්ක ජීවිතේ ගෙවේ පවුලක් වෙන්න අදහසක් නැහැ කිය ළමෙක් ඉන්නවද ළමෙක් මම ඒක මම හිතුව වැඩසටහන ආරම්භයේදී මම ඒක අහන්නේ නැහැ කියලා. හැබැයි ඒක නෑ මට කිව්වා. ඒක අදාළත් නැහැ. මොකද මේ අදාළත්යක් නැහැ. නෑ මං කියන්නේ මං කියන්නේ ඒක මට ඒක මට ගැහුවොත් ඒක මට දැනත් එක. මම කියන්නේ මං ගොඩක් මේ මේ එහෙම මොනවද අපෝ? ඔව් පෞද්ගලික ජීවිතේ. මේ මෙහෙමයි ඒක ඒක ප්‍රශ්නයක් නෑ අත්තටම ඒක වෙනවා නම් උන් වෙන්න දින දෙයක් වුණා වෙන්න දින දෙයක් වුණා ඉතින් වෙන කරන් දැන් නැහැ අතරේ වදින්න නැති අදහසක් තිබුණා නමුත් මට වදින්න ඕනේ කියලා හිතන ගැලලමක් හම්බුණා ඉතින් බෙන්ද හරි දැන් රවි ජේ දැන් රැපර් කියද්දි මේ වොයිස් එක පිට කරනකොට සහ මේ බීට් එක වොයිස් එක එතකොට ඒ ක්‍රියේටිව් එක ක්‍රියේටිවිටි එක මේ ඔක්කොම එකතු වෙන්න පැ සහ ඒ අවස්ථාව මොකක්hari ටොපික් එකක් කරනවා නම් ඒ තීම් එකේ කන්සෙප්ට් එක මේ හැමදේම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට කොහොමද ඔයා ඒ දේවල් හරියටම හදාගන්නේ මේක මේකට ගලපගෙන මේක මේකට ගලපගෙන ඒකට ගැලපෙන වොයිස් එක ඔයා හදාගන්නේ කොහොමද කොහොමද ඒ ඔක්කොම මික්ස් කරගන්නේ? මෙහෙමයි. ඒක ඇත්තටම සින්දුවක් එක්ක මොකද ඇත්තටම වොයිස් එකක් තිබුණු පළියට රැප් කරන්න බෑනේ. සහ බීට් එකක් තිබුණු පළියට රැප් කරන්නත් බෑ. ඔව්. මෙහෙමයි. ඒක මෙහෙමයි ජී. स्तर दें मे मेहमे गुडकला ट्रकल की अने मम दिन विधि ट्रकल की अने एक आने की ना अनिवार फील नंबर वन सिंधुला इधा ट्रक अनिवार कौर कौर मैं बीटेक हो मैं अनिवार मुलिम वाल मट फील अद्ली मट फील्के मट हर लिरीक्स इधे लिरीक्स ఎనేగేది అనివార్యం మనం బల్న మట కోరస్ ఎక కరి మొగక్కరి లీల ఇవనవన ఫీచర్ కరనరి మొగక్కరి కోరస్ ఎక లీల ఇవనవన కోరస్ ఎకే తీని కథావ పౌలక్ గెనన మమ రాప్ ఎకే తీనోన పౌలే తీన ప్రశ్న టిక మోన మమ ఇతే మమ ఎన్న ఇతెంట ఇతిన్ ఏయింద అనివార్యం టాపిక్ ఎక సంబంధం నంబర్ 1 టాపిక్ ఎక ఇతిన్ నంబర్ 2 వెవిల్ల అనివార్యంమ ఓకే కోడ్ యాక్ పిచ్ యాక్ అనివార్యం మెనవ మం కన్నే इंटरनेशनल आर्टिस्ट नोदनत्व धनवत्व पिचे किया रिकॉर्डिंग आर्टिस्ट हरी रिकॉर्डिंग इंजीनियर हरी मे रिकॉर्डिंग इंजीनियर अनिवार्य में पिचे खादन एक मगित खादर तीन अरे अनिवार्य मारे ट्रैक के तीन ब्लेंड कट एक अनिवार्य में संबंध कर युतम अभी इतनी पिचे अभी एक तरह दूर अनिवार्य पिचे किया ओणिम मुखद अभी पिच आउट को तहन बैन අපිට කාක් එක්ක සද්දයක් අහගන්න පුළුවන්ද දැන් මං කියන්නේ නොයිස් ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ ඉතින් අනේ දැන් අපි කාටවත් කතා කරන කචකච කියන නරකයි ඔව් අපි ප්‍රියමනාප වෙන්න ඕන කතාවෙන් ඉතින් රැප් එකත් මම කියන්නේ ඒක ඇග්‍රෙසිව්ද ඒක සෞම්‍යද ඒක ඒ ට්‍රැක් එකත් එක්ක හැඩ ගහන්න තමයි තියෙන්නේ ඉතින් ඒක ඇතුළේදී තමන්ගේ ප්‍රකාශනය තව එක්කෙනෙක්ට දැනෙන්න කියන්නයි යෝනේ ඉතින් ඒක ඇතුළත හොඳයි වෙන රොයිස්ට ඒක තියෙනවා නේද අර ඉන්ටර්නල් පැත්තකයි එක්ස්ටර්නල් පැත්තකයි හිතන්න දේවල් ගොඩක් තියෙනවා නේද ඔව් අනිවාර්යෙන් මේ ජේ කිව්වා වගේ ඉතින් අනිවාර්යෙන්ම ට්‍රැක් එකක් කරනකොට ඒ ඒ ඒ වැරඩික අනිවාර්යෙන් වෙන්න ඕන අදහස එතකොට කෝරස් එක කොහොමද මේ දේවල් වෙන්නේ කියන එක මේ අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා බ්‍රේක් එකකට යන්න
ඔව් බ්‍රේක් එකට යමු මේ හැබැයි බ්‍රේක් එකට යන්න කලින් අපි සින්දුවක් මේ රැප් එකක් අහගෙන යමුද රැප් එකක් කියන ගමන් බ්‍රේක් එකට ගිහින් right මේ youth heartbeat yeah Roy Star Zack Devi Wayo Ravi J தானமேம மல்கின அவஹந்த வெத்த சக்கி எந்தஹாவ ஹம்முவென அந்த பெண்ணல கலஹாவ துபத்மினி சபொலவே சக்விதி ஏகடை துக அவங்க வெல பென்னெகினி மதட தன்னே தவென கொட்ட வெலனே ஆபிஹாவோ மே ஹுஸ்மே பது கெவன வெந்தகென என்னே போசத்து நெம்மே போசத்து நின்ன போசத்து போச வெஸ் එදා සිට රත් කළ එක තම කළ පුටු ඔක්කොම සක්විති වරු හම්බ කරම්මාරු අපි අසරණයි රටේ කලින් කලෙට පඬු පොලේ සක්විති වරු පොර කතේ එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ ඉන්න බෑමේ පොළොවේ ඒකයි ආවේ මං හන්දේ මල කැරගෙන එහෙනම් ඉමුහාව පොළොව බලා යා ආ Welcome back to the program Youth Art Beat. I think api avilla inne aimat break ekin passe thawa godak dewal thiyena katha karanna ne the Ravi Royster yo hondai godak enada awulak ne ara honda utsahayak gatta athama saarthaka eka me honda dura gamanak yanna puluwan puluwanda o ඒක තමයි ඔයගොල්ලෝ කියනවා ආශ්‍රය කරන්න එපා ඉතින් මේවා පොඩ්ඩක් ප්‍රගුණ කරලා ගන්න ඉතින් අනේ කවදාවත් හිතන්න එපා පිච් එක ගැන එහෙම සිද්ධ ගන්න හරි ප්‍රශ්නයක් නැහැ එහෙම තමයි අනේ ඉතින් පොඩ්ඩක් පටන් ගන්නකොට වැටෙනවා තමා හරි ජේ ජේගේ රැප් තමයි ගොඩක්ම අපි අහලා තින්නේ හැබැයි ජේ වගේම ජේට වටින තව චරිතයක් ඉන්නවා පප්පා පොඩ්ඩක් හරි මතක් කර අම්මෝ මම චන්ද්‍රසේන තලංගම ෂූරින් මාත්මයා ඉතින් පප්පා කියලා අපි ආදරයට කියන්නේ ඉතින් මේ පප්පා තමයි මම මට හිතන විදිහට මේ මෑත දශකයේ බිහිවෙච්ච හොඳම නෙමේ සාර්ථකම මේ පද රචකයා ඉතින් පප්පා ගතින් මේ ලියවිච්ච සින්දු බොහෝමයක් අද තරුණ තරුණයන් අතර ගොඩක්ම ජනප්‍රියයි ඉතින් කුවේණි නාටකංගලිය ඊට පස්සේ වගේ තමයි මම හිතන්නේ සින්දු කීපයක් ගොඩාක්ම තියෙන අර දෙක තමයි ගොඩාක්ම මේ රිලේට් උනේ. ඉතින් මේ සඳසෙන් තරංගම වගේ අපි පප්පා වගේ කෙනෙක් ඇසුරු කරන්න සහ දකින් හම්බෙච්ච ගැන මේ බොහොම සතුටුයි. ඉතින් ඒක ලොකු දෙයක්. වාසනාවක් නේද? අනිවාර්ය වාසනාවක්. හොඳයි. රවි. ආන්දේ. නෑ මම ප්‍රශ්න දිනවා කියලා මම දැක්ක බ්‍රේක් එක අතරමඟ ඔයාලට ලොකු ගොඩක් ප්‍රශ්න දිනවා කියලා. ආන්දේ යෝ මගේ පැත්තට. නෑ ඔයාගේ පැත්තට හැරුනේ පොඩි වැඩක් ඔය දණගෙන් ගන්නවද කියලා. ඒකට තව පොඩි වෙලාවක් තියනවා කියලා තිදෙනවා මට. මෙයාගේ මෙහෙම ප්‍රශ්නිකුත් අහන්න මම හිතුවා ඇයි දැන් මේ වැඩසටහන කරන් යන අතරතුරේ මට හිතුණා දැන් අපි සාමාන්‍යයෙන් රත් එකක් කියලා කිව්වට පස්සේ ඕකට නිසඳස් කියලා කලාවක් දෙනවනේ. කලින් එක කිව්ව නිසදස් ගැන පොඩි මතක් කිරීමක් කරා. හැබැයි මට හිතුණා තව පොඩ්ඩක් කීගෙන පොඩ්ඩක් කතා කරොත් අපි කතා කරා මදි වගේ කියලා. මොකද නිසදස් කලාවට නිසදස් කලාවත් එක්ක මේ රැප් කියන කලාව මට හිතෙන්නේ පොඩි ළඟින් යනවා. සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වරම සම්බන්ධතාවයක් තියෙනවා. පොඩ්ඩක් කතා කරමු අපි. ඉතින් ඔක මෙන්න මෙහෙමයි. නිසදසක් කාගේ හරි ගත්තත් ඔකට එලිසාමේ ආරවාමේ ඔක්කොම ඇඩ්ඩලා ඒකේ අමුතු කලයකක් එනවා. හඳ එලියක් එනවා. ඉතින් ඕකට අපි මොකද බීට් එකකට ඔය නිසදසක් කිව්වොත් රැප් එකක් තමයි ඇත්තට. අපි මේ මට එකසරයක් මට මතකයි මම මොකක් හරි රන්දීරු හම්බෙච්ච වෙලාවක රන්දීර මට කිව්වා මම රැප් එකක් නෙමෙයි ඔබ කවියෙක් මං කිව්වා. ඒ කියන්නේ මට එමෙම ප්‍රකාශයක් කරා. ඉතින් මට ඒ වෙලාවට මට එක කීප එක හොඳයි. මම ඊට පස්සේ කල්පනා කරා රන්දීර කීප එකේ මොකක් හරි දෙයක් තියෙනා කියලා. ඉතින් බලනකොට මම ලිරික් ක්ලිප් ලියුප වගේ නිසදසට වලට සමානයි. ඒ කියන්නේ අපි රැප් එක ඔක්කොම ටික අයින් කරලා පස්සේ එලියට ගත්තට පස්සේ එක්තරා නිසදසක් තමයි තියෙන්නේ. නිකන් බාර් ගානක වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා නිසදසක් ලියන්නේ මිනිස්සෙක්ගේ නිදහස් චින්තනයක් එතන තියෙන්නේ. නිදහසක් දකින්නේ ගහකොළක්ද දකින්නේ මිනිස්සෙක්ගේ දුකක්ද සතා සිව්පාවද ගහකොළද අරවද මෙව්වද ඒවත් දකින කෝණය ඉතාම වැදගත්. ඉතින් ඒ ලියන දේ ලියන එක්කෙනා ලියන්න ලියන එක ප්‍රකාශ කරන්න ප්‍රකාශකයා සර්වම රැප කෙනෙක්. මහගමසේකර කෙනෙක් මම කියුවේ රැප කෙනෙක් කියලා. එයාට රැප් කරන්න පුළුවන් නම් ඒක එයා එක්තරා රැප කෙනෙක්.
හොඳ දැන් රවි අනිතක තමයි දැන් මේ සෝෂල් මීඩියා වල මේ රැපර්ස්ලා ගොඩනගාගෙන තියෙන තැන ප්ලේස් වෙලා තියෙන තැන ඒකත් එක්ක ඔයාලට හිතෙන්නේ නැද්ද මේ හරිම රැපර්ස්ලාට කියන්නේ නිවැරදි පාරේ යන නිවැරදි කැටගරියක ඉන්න රැපර්ස්ලාට පොඩ්ඩයි හානියක් වෙනවද එහෙමත් නැත්නම් සමහරලාට එකකින් හොඳක් වෙනවද සෝෂල් මීඩියා යූස් කරනකොට සෝෂල් මීඩියා හරහා රැපර් කෙනෙක් ට්‍රෙන්ඩ් එකක් බවට අයිකන් එකක් බවට පත් වෙනකොට මොන විදිහටද ඒ බෑග්ග්‍රවුන්ඩ් එක පාවිච්චි කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක පාවිච්චි කරන්න ඕනේ කියලා කියන්නේ දැන් ඔයාගේ කැපැසිටි එක කියන්නේ ඔයාගේ ටැලන්ට් එක ස්කිල් එක ඒ රැපින් ඔයා අරගෙන අවිලා තියෙන විදිහ ඒ අයිඩියාස් කන්සෙප්ට් මේ හැම දෙයක්ම ඔව් මෙහෙමයි ඔයාගේ වාකින සෝෂල් මීඩියා එකේදී මේ දැන් අපි කවුරේ මේ අපි දිහා බලලා හැදෙනවා නම් ඒ කට්ටියට මේක මෙහෙමයි සහ ඔයගොල්ලෝ සෝෂල් මීඩියා හරහා රැපර් කියන ඒගොල්ලන්ගේ අයිකන් එක හදා ගන්නවා කොයි විදිහටද හරියටම කරන්න ඕනේ ගොඩක් දේවල් බලෙන් හදන්න බෑ. ඉබේ හැදෙන්න ඕනේ. ඉතින් ඔය බලෙන් හදන තැන මම කොහොමද මනේ බලෙන් හදනවා සෝෂල් මීඩියක ස්පොන්සර් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒක తాවකාලිකද දීර්ඝකාලීනද කියන එක තමන් තීරණය කරන්න ඕනේ. මොන දේ වුණත් දවස් අවසානයේ මම නම් කියන්නේ මේ ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ප්‍රොඩක්ට් එකට වැලිය එකක් තියෙන්න ඕනේ. දවස් අවසානයේ තමන් සතුටින් ඉන්න ඕනේ. තමන් අහන දේ තමන් රසින් ඉන්න ඕනේ. පිච් අවුට් එකක් තියෙනවා නම් හදා ගන්න ඕනේ. මේකේ ලිරික් ඇත නම් අය ලියන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒක තමන් ගැතිය තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ජන මිනි අපි सोशल मीडिया तो प्रचलित वेनवा अनिवार्यम बाल परंपरा वोदी अनिवार्य बलांगे थिंग एगुलांट मुकुत्म के अन्न भै बाल परंपरा मुकुत के अन्न भै हेतु तम अल बल परंपरा अनिवार्यम नरक देवल මුලින්ම ග්‍රහණය කරගන්න කට්ටිය. ඉතින් අපි වුණත් නරක දේවල් තමයි මුලින්ම ග්‍රහණය කරගන්නේ. ඉතින් හොඳ දේවල් ග්‍රහණය කරගන්න බොහොම අඩුයිනේ. ඉතින් අපිට කාටවත් කියන්න බෑ මේ හොඳ දේ නරක දේ කියලා එහෙම වෙන් කරන්නත් අමාරුයි. ඒක අර කාලය සහ ගන්න එක්ස්පීරියන්ස් එක තමයි හැදෙන්නේ. අනිවාර්යෙන්ම පරිණත විය යුතුමයි. දැන් මම දැන් කියන කොටක් දේවල් දැන් ඉන්න පොඩි කට්ටියට සෙට් වෙන්න තියෙන පුළුවන්. මොකද ඒගොල්ලෝ හුදු මොමු කියලා බලන්න ඉඳී. මොකද නමුත් මේ මට සමාගාමීව මම දැන් කියන දේ මාත් එක්ක රිලේට් වෙන බිරිසක් මට ඒ කියන්නේ ෆෑන් බේස් එක ඔන්න ඔකට උතරින් දාවෙන් එන්නේ. ඒ කියන්නේ ජෝනස් ජෝනස් කාලෙන් කාලෙදී වෙනස් වෙනවා. දැන් බලක් කට්ටිය මැසේජ් කරන අයලා මොනවද බං දැන් බෝ කියන්නේ කියලා ඒ කියන්නේ මට දැන් මම දැන් අහන ඒ කියන්නේ ඒ වගේ ඒ වගේ ආගියුමන්ට් වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියනවා මැචුවර් වෙන්න තමයි කන්සෙප්ට් එක වෙනස් වෙලා ඒකට හරියන ෆෑන් බේස් එක අනිවාර්යයෙන්ම මැචුවර් වෙනොත් එක්කම අපේ තියෙන ටැලන්ට් තව හොඳට ටයිට් වෙනවා. හොඳට ටයිට් වෙනවා. ඉතින් ඒවත් එක්ක තව කරන්න හදන එක්ස්පෙරිමන්ට් දේවල් වැඩි වෙනවා. එතකොට කන්සෙප්ට් එනවා ගලාගෙන. අනිවාර්යයෙන්ම කන්සෙප්ට් එනවා. ඉතින් ඒ හින්දා අර තමන්ගේ මොනහරි ටාගට් එකක් තියනවා නම් ඇවිල්ලා හොඳ මියුසික් වීඩියෝ එකක් එක්ක සුද්දෙක් අහන්න පුළුවන් දෙයක් වගේ දෙයක් කරන්න තියනවා නම් සිංහලකමින් ඉතින් ඒකට යනවා නම් අපි ගොඩක් දේවල් පර්ෆෙක්ට් වෙන්න ඕනේ හැම අතින්ම ඉතින් අපි වීඩියෝ මියුසික් වීඩියෝද බීට් එකද මික්ස් එකද ඒකේ මුඩ් එක අනිවාර්යයෙන්ම පර්ෆෙක්ට් කරගත යුතුමයි ඉතින් ඒක අපිට පළක් දේවල් ප්ලෑන් කරන්න පුළුවන් ඒක ප්ලෑන් කරන්න පුළුවන් නමුත් සමාජය තුල ෆේමස් වෙන එක අපිට ප්ලෑන් කරන්න බෑ ඒක ඉබේ වේ යුතු දෙයක් स्वर हातम रवटा जैस वायन लदमं यो जैस गर्ल जैस गायन लदमं අඳුර මත හෙව්වා ජීවිත පාට පාට දෙවෙන ගති මිදිලා යන යෝනි ඈත වෙන්න මාමත් අමතක වෙන දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට නොබලන් මදස වසඟනක විලස දෛවයෙන් බැට කෑසිත ඉකිබිදි ඇහුනද දැනුනද ඒ දුක මසිත ගයන සිනමුවින් මේ සංගීතය මත එන්න මගේ අතගත් රාගලවකට යන් ගිනි දෙවෙන නග්න මුළුගත සිපගත් ඇතමිය දුනු හිනල මත මත එමට එන්න දෙන්න ඒව
වට පන පිපිදෙන කාලය දෙයි සංගීතය මේ ජීවිත ගයන ශෝක තනුවම විය විඳින්න යෝනි ජීවිතේ විඳවන්න නෙමෙන මට කුමටද රියලිටිය හරි නේද හරි නේද ඩක් දුන්නා ඔයගලන් සපෝට් එකක් හොඳයි තේරුම් ගන්න මේ බොහොම ස්තුතියි හරිම සතුටි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට මට කතා කිරීම සම්බන්ධයෙන් ගැන මේ හරිම ආසාවෙන් වැඩසටහන යෙදුනා. ඉතින් මේ මේ වගේ වැඩසටහන් වලට අනිවාර්යයෙන්ම රටේ තවත් දක්ෂයෝ මේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එයි ඉතින් මේ කරගෙන යන මහඟු කාර්යය රටේ බලන්නන්ට ඉතාම වටිනවා. ජයන් ජයම් වෙන්න ඕනේ චර්ණ ටීවී එකට ආඩ් බීට් එකට ප්‍රෝග්‍රෑම් එකට අපි දෙන්නට අම්මෝ අපේ රෝහිත් සහ ජිතු බොහොමද කරන්නේ සහ ඉතින් අපේ අනුක පුලස්තිය හැමෝටම බොහොම ස්තුතියි ඇවිල්ලා මොකද මේ හරිම වේට් ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ලා මේ අහපු ප්‍රශ්න ටික ඉතින් වැදගත්. ඉතින් මේ බොහොම සතුටුයි. සහ අවංකව උත්තර දුන්නා. ඒකටත් බොහොම ස්තුතියි. උත්තර කොහොමද තමන් කෑ අනිවාර්යයෙන්ම අහන්න දෙයක් නැහැ. ඉතින් මේ හදවතින්ම බොහොම සතුටුයි. ජයන් ජයම වෙන්නුනේ අපි ඔක්කොටම. ඉතින් බොහොම ස්තුතියි ජී අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා යූත් ආර්බිට් තුලින්. එහෙනම් අදට අපිට සමු අරගෙන යන්න තමයි වෙලා තියෙන්නේ. යමු නේද? යෝ යෝ යෝ. අදට අපි සමු අරගෙන යනවා. හැබැයි සමු අරගෙන යන්නේ ගලන ගඟ රැප් එක අහන ගමන්. මේ යූත් ආර්බිට් ලෞකික සැප කාලය කදැමීමක් දිබන්නට පිවිසන පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම වීය නුඹ දකින්න පෙර ඔයාගේ ලපටි තඹර දෙක පුල තුහින වැටි දිලිසෙයි ගන අඳුර මත ඇසට නොපෙනෙන පරන්තක සුන්දර බබ බිඳපු මට ඔයාගේ රුව දැක විදුන මගේ සමවැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා සමදිටිය මගේ අද නතර වෙලා ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අඳව අතර මග කිමද ගඳ කුටියෙන් හිමිට බැස සිලය පසක දම විඳනසන රූපයක සොබා එතර වෙන මංගිය සසර මග පෙරට ඔයා ඇවිතද තෘස්නාවක් වෙලා රොයිස්ටර්